මෙතන මං විශ්වාස කරනවා පුතේ 3-4 දිනක්වත් කොරෝනා තත්ත්වය ඇති කියලා. මොකද අර මිනිස්සුව ඍජුව ආශ්‍රය කළා නම් ඍජුව ආශ්‍රය කරපු මං අවංකව කිව්වොත් අතුස්සන්න බෑ ඍජුව ආශ්‍රය කරපු අතරවත් දෙනා අනේ අවංක දරුවනේ. එතකොට පුතාලා මේ මේ වාසිය කළා නැද්ද පුතේ? මේ සෙට් එක පුතේ එක සෙට් එක. එතකොට මගේ රත්තරන් පුතාලා මෙහෙමයි. ඕගොල්ලෝ ගම ගැන හිතන්නේ, ඕගොල්ලෝ ගැන හිතන්නේ. එතන පුංචි දරුවෝ ඉන්නේ ඒගොල්ලෝ අතුස්සන්න මගේ රත්තරන් පුතේ. කැමතිද පුතාලට හැදිනවද? දැන් පුතා හිතනවාද තාත්තා කොරෝනා රෝගියෙක් කියලා අම්මේ තාත්තා එන්න එපා කියලා. ඒ කියන්නේ කොහොමද? කියන්නේ මගේ වරදක් කිය මමයි මෙතන වැරදි කියන කෙනෙක් අතුස්සන්න බෑ. අපි වැරදි කියන කෙනෙක් අතුස්සන්න බෑ. තමයි වැරදි කියන එක අතුස්සන්න බෑ නේද බං? පුතා වැරදි නෑ නේද? වැරදි නේ මගේ රත්තරන් පුතේ. අවංකවම පිළිගන්නව පුතේ. ඔයා කැමතිද ඔයාගේ පුතා කුඩු ගන්නවට? කැමති නෑනේ. එහෙනම් ගන්න හදන මොන හරි ක්‍රියාමාර්ගයක් ඇත්නම් ඒ ගන්නෙ පුතේ සමාජය ගැන සහ ඔයගොල්ලෝ ගැන හිතලා. තේරුණා නේද? ඔයගොල්ලන්ට මොන හරි වුණොත් මම ඔයගොල්ලෝ පාවු බලා ගන්නවා පුතේ. ඒකම පොරොන්දුවක් වෙනවා. මෙයාට මොන හරි වුණොත් හෙට දවසේ මම මේව ප්‍රාර්ථනා කරන්නේ හෙට මම මැරෙන්න පුළුවන් කොරෝනා වලින්. මෙයාට මොන හරි වුණොත් මම මෙයාගේ පාවුල බලා ගන්න දරුවෙක්. ඔයා විශ්වාස කරේ මම කරයිද? මම ඒක කරනවා පුතේ. ඒ ප්‍රතිඥාව මම දෙනවා. අයියෙන් කෑ ගාලා කියන්නේ අපි ස්විච්චාවෙන් යන්නේ කියලා. අපි ස්විච්චාව නිරෝධාගෙන වෙන්නේ. හරි හරි. මේ දරුවන්ගේ ජීවිතය මොකද මම මේ මම කොහොම වුණත් මේගොල්ලන්ට ආදරේ. ඒගොල්ලෝ මේකල දන්නවා මම. ඒ නිසා දෙයියන්ගේ පිටින් මේ දරුවෝ යන්නේ ස්විච්චාවෙන් මේ වැඩේ කරන්න. ඕගොල්ලෝ කරදර කරන්නේ නැහැ පුතේ. දැන් මෙතන එක්කෙනෙක් හිටනවා කියනකොට ඕගොල්ලෝගේ අතර එක්කෙනෙකුනේ. මෙතනින් පස්සේ කවුරුත් කරදර ගන්න නැහැ මම පොරොන්දු වෙනවා. හරි. ඔයා හිටන්නකෝ ඕගොල්ලෝගේ අතර එක්කෙනෙකුට තිබුණා කියලා පුතේ. එතකොට පුතේ මොකද වෙන්නේ කියන්නකෝ. එතකොට පුතේ දින 14 මේවා එනවා එමෙතිස්සේ. මේ නිසා පුතාලා ගිහිල්ලා යන්න පුතේ. ඔයගලට සුබ ගමන්. දෙයියන්ගේ පිහිටයි. හැමෝම නැගිටින්න පුතේ. අධික වෙන ගන්න. ඔක්කොම අඬනවා පුතේ. අපිට දුකයි. අපි ඔයගලා හරි ඉන්නේ සන්තෝෂෙන් නෙමෙයි. පුතාලාට මොනවා හරි අකටුත්තක් වුණොත් පුතේ අල්ල මට කියන්න. මම විශ්වාස කරනවා මේ විදිහේ කේම කරන්නේ නැහැ කියලා. අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.